அப்பே லைஃப் பாய் தென் லைஃப் பாய் ஒலிவ் விலா பிரிசுது ஒலிவ் ஆயில் சாரே சமகின் சமட்டு சுமுது பாவா விஷ பீஜவலின் சியட்டு சியக்கின் வெடி ஆராக்ஷாவா பிரைஸ் எக எக சர்ப்ரைஸ் எக்கக் கேட்டையாக ரூபியால் பனஸ் துனுக்கட்ட සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් අහමු කළ ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති ප්‍රකාශය පැත්ත ගියත් ඇත්ත කියන හිරු සවස 6:55 සමගින් බහමුණ මම මලින්ද තිරිමාන්න මම ඉෂාරා දේවේන්ද්‍ර මුලින්ම පුවත් සිරස්තල ඕමන්තේ රියානතුරකින් පුද්ගලින් පස් දෙන කුමරුට සජිත් ගෙන් නිදහස් පාක්ෂිකින්ට ආරාධනයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොන් වෙච්ච හවුහරණක් නොමැතිව අනාථ වී සිටින ක්‍රියාකාරී සමගි ජන බලවේගයත් සමග ඇමිනෙන්නේ කියලා ප්‍රාර්ථනා කළා හකීම්ගේ ප්‍රකාශයට ජවිපෙන් පිළිතුරු රවුෆ් හකීම් දැන් එල්ලෙන්න වැලේ වැල් නැති වෙනකොට මේ අපිවත් සම්බන්ධ කරගෙන වෙන කටකතාවක් ගොතන්නයි යන්නේ කොළඹ රතවාහන හැසිරවීමට හමුදා පොලිසිය එළවේ මාර්ගයේ ඔමන්ත පණික්කර නිරාවි ප්‍රදේශයේදී ජීප් රථයක් සහ ළඟම බස් රථයක් මොහොරට මොහොන ගැටීමෙන් ඒ රාත්‍රියේ සිදු අනතුරකින් පුද්ගලයන් 5 දිනකු මියගොස් තවත් 25 දිනකු තුවර ලබා තිබෙනවා. පොලිසිය සඳහන් කළේ අනතුරින් මියගොස් ඇත්තේ ජීප් රථයේ ගමන්ගත් වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් 5 දෙනෙක් බවයි. ඔමන්ත පොලිස් වසමට අයත් පණික්කර නිරාවි ප්‍රදේශයේදී යාපනයේ සිට වැල්ලවත්ත දක්වා දහවනේ වූ ජිප් රථයක් තවත් රථයක් ඉස්සර කිරීමේදී යාපනයේ දෙසට දහවනේ වූ ළංගම බස් රථයක මුහුණට මුහුණ ගැටීමෙන් ඊ රාත්‍රී 7:50ට පමණ මෙම අනතුර සිදු වෙ තිබෙනවා. අනතුරින් තුවාල ලැබූ ජිප් රථයේ රියදුරු එහි සිර වී ඇති අතර ඔහු පිටතට ගැනීමට උත්සාහ කිරීමේදී ජිප් රථය සහ බස් රථය ගිනි ගැනීමට ලක් වූයේ මෙලෙසින්. ගින්නට හසු වීමෙන් ජිප් රථයේ සිර වී සිටි රේදුරු ජීවිතක්ෂයට පත් වුණා. අනතුරින් තුවාල ලැබූ 25 දෙනෙකු ඇතුළත් කෙරුණේ වවුනියාව රෝහලටයි. කෙසේ වෙතත් රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජිප් රථයේ ගමන්ගත් පුද්ගලයන් 4 දෙනෙකුද ජීවිතක්ෂයට පත් වුණා. ඇතීමෙන් ඒ වාහන ගිනි ගැනීමක් සිදු වෙලා තියෙනවා. පිටෙන් වලට ගිහිලා ජනතාව බේරගන්නට වැඩකටයුතු කරලා සිද්ධාරයට අරන් ගිහිලා ඒ කරන්න තියෙන කටයුතු ටික අපි දෙන්නේ කරා. වාහනේ මේ ජීවිතක්ෂයට පත්වුවන් අතර ජිප් රථයේ ගමන්ගත් පිරිමි පුද්ගලයන් සිව් දෙනෙක් සහ එක් කාන්තාවක් වන අතර ඔවුන් වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය සඳහන් කළා. අදාළ පිරිස යාපනයේ සිට වැල්ලවත්තේ පිහිටි සිය නිවෙස් වෙත පැමිණිමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා තිබෙනවා. බස් රථයේ රියදුරුද තුවාල ලබා වවුනිය අවරෝහලේ ප්‍රතිකාර ලබන අතර ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ වවුනිය අවරෝහලේදී අද සිදු කළා. අද දවසේ පෝතරයි දැන් අපගේ අවධානය. දවසේ පෝත. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ 43 වන සැසිවාරය ස්විස්තරලන්තයේ ජිනීවා නුවරදී අද ආරම්භ වුණා. මෙම සැසිවාරය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා දූත පිරිසට නායකත්වය සපයන්නේ විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතායි. ජිනීවා බලාපිටත් වීමට පෙර දිනේෂ් ගුණවර්ධන මහතා පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් බැහැදකීමට පැමිණ ආශිර්වාද ලබා ගත්තා. පසුගිය රජයේ විදේශ ඇමතිතුමා ඇතුළු රජය මගින් අපේ රට මහ පාවාදීමකට ලක් කරලා තිබුණා. ඒකත් නිවැරදි.
අපේ රටට බලපාන අපේ රටේ ගෙල සිරිකිරීම සඳහා සැලසුම් කරන ලද කටයුතු රාශියක් පසුගිය රජය මගින් අපේ ජාතිය පිට පටවල ගරු ජනාධිපතිතුමාට ඉල්ලීම අත්තර අගමැතිතුමාගෙනුත් දේශ ඇමතිතුමාගෙනුත් මේ ප්‍රශ්නේදී මෙන්න මේ ආකාරයට කටයුතු කරන්න. ඇත්තට මේ අපේ ඉල්ලීම මේ රජේෂ්ඨ කරත් දෙමළ සහෝදර ජනතාවගෙනුත් අපි ඉල්ලා හිටින්න කැමති අපේ ආදරණීය මාතෘභූමියට බලපාන ප්‍රශ්න වෙනුවෙන් පෙනී ඉදිමු එක මතයකට එමු. ජනීවා සමුළුව කියන්නේ රටට එරෙහි යෝජනාවල් සම්මත කරපු සමුළුවක්. පසුගිය ආණ්ඩු සමය කැමැත්තෙන් තමන්ගේ රටට විරුද්ධ තමන් ඡන්දේ පාවිච්චි කරපු එකම යෝජනාව මේ රටයි. එයින් ඉවත් වී අවසන් කොට අපේ බැඳීම් සජාතීන්ගේ මහමණ්ඩලයේ අනිත් සංවිධාන සමග කටයුතු කරනවා කියන පණිවිඩය අපි මේ රැස් වෙන රටවල් ඉදිරියේ තැබීමට මේ අවස්ථාව උපයෝගී කරගන්නවා. දෙමළ ජාතික සන්ධානයෙන් කියන්නේ නම් මේක අනිවාර්යයෙන්ම ඉවත් කරන්න බැහැයි කියලා තමයි ඔවුන් ප්‍රකාශ කරන්නේ. ඔවුන් ඉදින් රටේ යහපතට ප්‍රකාශයක් කවදාවත් කළා නෑනේ. බටේ රටවල් නිකන් ඉන්නේ නෑ. දැන් මේක ඒගොල්ලන්ට ගහපු අතුල් පහරක් වගේ. ඒ නිසා ඒගොල්ලන් අපිට තහංචි පනවන්න ඉඩ තියෙනවා නොයෙකුත් දේවල් වල. අපි ඒවට සූදානම් වෙන්න ඕනේ. රටේ මිනිස්සුන්ට මේක තේරුම් කරලා දෙන්න ඕනේ. තහංචි පැනෙවොත් බැරි වෙලාව බටේ රටවල් ඇරෙන අනිත් රටවල් එක්ක අපේ තියෙන ඒ සම්බන්ධකම් වැඩි දියුණු කරගන්න කටයුතු කරන්න ඕනේ. යම්කිසි ආකාරයකට අපහසුයක් වුණොත් ඉතින් ඒකත් අපි විඳ දරා ගන්න ඕනේ. ජිනීවා මානව හිමිකම් කොමිසමේ සමානුග්‍රාහකත්වයට ලංකා රජය බැඳ දැම්මේ මංගල සමරවීර අමාත්‍යවරයා හිටපු කැබිනට් මණ්ඩලයේ පිළිබඳ යෝජනාවක් සම්මත වෙලත් නැහැ. ඒ වගේම රටේ එදා හිටපු රාජ නායකයාගේ අනුමැතිය අරගෙනත් නැහැ. ඒ අනුව තමයි වර්තමාන ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුව තීන්දුව කළේ නීත්‍යානුකූල ආකාරයට මේ කිසිවක් සිද්ධ වෙලා නැති නිසා. ඒ වගේම ඒ සමානුග්‍රාහකත්වය දැක්වීමෙන් අපට අගතියක් මිස සුගතියක් සිදුවී නැති නිසා ඒ සමානුග්‍රාහකත්වයෙන් අයින් වෙන්න. සමානුග්‍රාහකත්වය දෙන්න පුළුවන් නම් අයින් කරගන්නත් පුළුවන්. ඒක බෑ කියන්න බෑ. ඒක ශ්‍රී ලංකා රාජ්‍ය කැමැත්ත. මේක අවශ්‍ය නැහැ අපිට වීරයන් වෙන්න. ඊට වඩා ගොඩක් වැඩ අපි කරනවා වීරයන් වෙන්න. අතරමංව සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බිම්මට්ටමේ ක්‍රියාකාරීන්ට සහ නායකයන්ට සමග ජනබලවේගය සමග එක්වන්නයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ආරාධනා කරනවා. අද පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට කැමින් ඔහු මෙම ආරාධනාව සිදු කළා. සති 13ක් තුල අයවැයක් ඉදිරිපත් කරන්නට රජය අසමත් වුණේ ඇයි? මේ සති 13 තුල මොකක්ද සිදු වුණු ආර්ථික ක්‍රියාදාමය? මම කියන්න කැමතියි බොහොම වගකීමෙන් මේ සති 13 තුල රජයට හිමිවන්නට තිබුණු රාජ්‍ය ආදායමේ බිලියන 500ත් 600ත් අතර ප්‍රමාණයක් රජයට අහිමි කරගත්තා. ස්වකීය නොහැකියාව තුලින් පහුගිය බ්‍රහස්පතින්දා රජය ගෙනාපු යෝජනාවේ අඩංගු වුණා යෝජනා දෙකක්. එකක් සංවර්ධන යෝජනා. දෙවෙනි යෝජනාව තමයි ණය සීමාව වැඩි කිරීම. වගකිව යුතු විපක්ෂයක් හැටියට අපි පළවෙනි යෝජනාවට එකඟ වුණා. ණය සීමාව ඉහළ දැමීමේ යෝජනාවට විරුද්ධ වුණා. ආණ්ඩුව මොකද කරේ? රටත් ජනතාවත් ඔය හැම කොට්ටාසයක්ම මංමුලා කරන්නට යෝජනා දෙකම ඉවත් කරලා කිව්වා. විපක්ෂයේ සහයෝගය නැති නිසා මේ යෝජනා ක්‍රියාත්මක කරන්නට බැරියයි කියන්නේ. පිරිසිදු රටක් පවිත්‍ර දේශයක් නිර්මල රාජ්‍ය පාලනයක් උදෙසා විපක්ෂයේ සමගි ජනබලවේගයත් සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොන් වෙච්ච අතරමං වෙච්ච හවුහරණක් නොමැතිව අනාථ වී සිටින සංගවෙදගුරු ගොවිකම්කරු ඒ පංචමහා බලවේගයේ බිම්මට්ටමේ ක්‍රියාකාරීන්ට නායක කාරකාදී සමගි ජනබලවේගයත් සමග ජයග්‍රාහී එකමුතුවකට පැමිණෙන්නේ කියලා මම මේ අවස්ථාවේ ආරාධනා කරනවා. මගින් නෙවෙයි අහන්න ඕන රජේ තමයි. වත්මන් ආණ්ඩුව ගත වූ කෙටි කාල සීමාව තුළ රුපියල් බිලියන 600ක මුදලක් නාස්ති කර ඇති බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නගන චෝදනාව ප්‍රතික්ෂේප කරන බව සමා කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බඳුරු ගුණවර්ධන මහතා පවසනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු විපක්ෂ නායකවරයාට අභියෝගයක් ලෙස ප්‍රශ්න පහක්ද යොමු කළා. මම අභියෝග කරනවා පුළුවන් නම් සජිත් ප්‍රේමදාස මහතාට හෙට ඔප්පු කරලා පෙන්නන්න. නිකන් බිලියන 600 මුදර දාන්න බෑනේ. කුමක් සඳහාද මේ බිලියන 600 වෙන් කළේ? මම එතුමාට ප්‍රශ්න පහක් ඉදිරිපත් කරනවා. එක, සාමාන්‍යයෙන් දවසකට රටක් ආණ්ඩුකරණය සඳහා බිලියන කීයක් වියදම් වෙනවද? දෙවැනි ප්‍රශ්නේ, මාසකට අවශ්‍ය වෙන බිලියන ගාන කීයද? මාස 3ට
ආණ්ඩුවක් කරන්න කොච්චර වියදමක් යනවාද? දින 100ක් රට ආණ්ඩු කරන්න අවශ්‍ය වෙන බිලියන ගාන කීයද කියලා පුළුවන් නම් කියන්න කියලා මේ බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළලු යෝජනා දෙකක්. එක සංවර්ධන යෝජනා, දෙක ණය ගන්න යෝජනා. කිසිම සංවර්ධන යෝජනාවක් ඉදිරිපත් කළේ නැහැ. වැරදුනා. මොකද වැරදුනේ? මංගල සමරවීර මහතා ඇතුළු සේ මන්ත්‍රී කණ්ඩායමෙන් ලණුවක් දුන්නා. මේ ආණ්ඩුවට හොඳම රිද්දවන්න නම් තියෙන දේ අතුරු සම්මත ගිනු මේ සංශෝධනයට ඉඩ දෙන්න එපා කියලා. මේ වැරදෙන එක මනුස්ස ගතිය. අපව නිවැරදි කරගන්න පුළුවන්. තම පාර්ලිමේන්තුව විසිරෙලා නැහැ. වහාම පාර්ලිමේන්තුව කැඳවන්න කියලා මේ අතුරු සම්මත ගිනු මේ සංශෝධනයට අනුමැතිය දුන්නාම කිසි ප්‍රශ්නයක් නැහැ. අවුරුද්දට ඉස්සෙල්ලා මේ හිඟ මුදල් නියත වශයෙන් අපි ගෙවනවා කියන එකත් පොරොන්දු වෙනවා. තම පක්ෂයේ ඇතැම් ජ්‍යෙෂ්ඨයින් ජාතික ලයිස්තුව දේශපාලන නොහැකියාව වෙනුවෙන් භාවිත කිරීම හේතුවෙන් එළඹෙන මැතිවරණයේ ජයග්‍රහණය කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගත වෙ ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පවසනවා. ඕමේ බව ප්‍රකාශ කළේ රත්නපුර ගොඩකිවල ප්‍රදේශයේ පැවති ජන හමුවකදී. මැතිවරණය ජයග්‍රහණය කරන්න බැරි අපේ සමහර ජ්‍යෙෂ්ඨ නායකයෝ ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවෙන් උත්සාහ කරන ගමන් කියනවා වෙන සන්ධාන ලකුණු මුකුත් එපා, අලිය විතරයි අපිට ඕන කියලා. ඉතින් ඒ හින්දා පක්ෂයේ අර්බුදයකට අරන් ඇවිල්ලා මෙරටේ වියතුන් ප්‍රබුද්ධයන් පාර්ලිමේන්තුවෙන් නිර්මාණය කරපු ජාතික ලයිස්තුව තමන්ගේ දේශපාලන නොහැකියාව වෙනුවෙන් පාවිච්චි කිරීම මං හිතන්නේ කොතරම් සාධාරණද කියන කාරණා මේ රටේ ජනතාව හිතන්න ඕන. මෙතර සිරිකුත පක්ෂ මුලස්ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී එක්සත් ජාතික පක්ෂ මහලිකම් අකිල විරාජකාරීව සම්මත මේ බඩු මිල පාලනය කරන්න බැරි වුණාට අනෙකුත් වියදම් කපා හැරලා නැහැ. අපි ආරම්භ කරපුවා විවෘත කරන්න හරිම දක්ෂයි. ඊයේ පෙරද විවෘත කරපු දකුණේ අධිවේගී මාර්ගය එතුමාලා විවෘත කරා. මම විසින් හදපු කොළඹ ආනන්ද විද්‍යාලයේ තට්ටු හතක ගොඩනැගිල්ල විවෘත කරා. මොකද මේවා රජයේ සල්ලි. අපිට ගිහින් ඒවා වෙනුවෙන් විරෝධතාවයක් දක්වන්න උමනාවක් නැහැ. TNA, JVP, මුස්ලිම් කොංග්‍රස් වෙනම සංධානයකට යන බව මුස්ලිම් කොංග්‍රස් ඔබතුමාලාගේ සංධානය ඉවත් වෙනවද? නැහැ, මම හිතන්නේ නැහැ එහෙම ප්‍රශ්නයක් තියෙයි කියලා. කොහොම ගියත් මේ ආණ්ඩුවේ විරුද්ධවනේ අපි හිටගන්නේ. ඔක්ක ලාංඡනය ගැන මොන ලාංඡනයෙන් ගියත් අපි ඉතින් ඔක්කොම එකතු වෙලා ජයග්‍රහණය ගෙනියන්න තියෙන ඕක ලාංඡනයේ මේ මහලුකු කාලයක් ඕනේ නැහැනේ ලාංඡනය පෙන්න ගන්න. මොන ලාංඡනය දෙන්නේ දැන්? හංසියා වෙන්න පුළුවන්, අලියා වෙන්න පුළුවන්, නැත් වෙන එකක් හෝ වෙන්න පුළුවන්. සුළු පක්ෂ කිහිපයක් එකම සම්දානය කරදී තරග්‍රාමිය. දැන් මේකේ ඔබතුමාලා විසින් සංවිධානාත්මකව මෙහෙම දාලා අජිත් ප්‍රේමදාස මහත්මයාගේ අර ලැබුණු ඡන්ද ප්‍රමාණය අඩු කරලා ඔබලා යම් කිසි බලයක් අතර ගන්න හදනවා කියලා තමයි කියන්නේ. දුවල කුරහේ කිඹුල්ල දකින්න හරියට නේද? පැක්කගේ තියරි එක තමයි. අනිල් වික්‍රමසිංහ මහත්මයා අර නොම්බර 30 පැත්තට ගියාම දෙන චෝදනා බැලුවා. එයි අපහිම කරන්නේ. එක එක දේශපාලනේ සහ දේශපාලඥයෝ වෙනස් නේ. හැබැයි අංක 30 දී රවීන්ද්‍ර සමරසිංහ මන්ත්‍රීවරයා කොහොමද කිව්වේ? ඔය මාළේ ගම්වලගේ කුණුහරුප කතා කියන්නේ මේ පත්‍රයේ මුල් පිටුවේ. මට තරහයක් නැහැ නේද ඉතින්. ඒක කිව්වට ඒක නෑනේ. ජේෂ්ඨත්වයේ මතම දේශපාලනේ දැනුම සහ බුද්ධිය වර්ධනය වෙන්නේ නෑනේ. ඒ ගැන සාකච්ඡා කරමින් යනවා ලේකම් ධූරේ වගේ දේවල් සම්බන්ධයෙන්. සරත් පොන්සේක මහත්මයාත් ඒ වගේම රංජිත් දාමනායක මහත්මයා. ඔබතුමාට පැහැදිලිව දෙනවා ඊළඟ කතාවේ. ආයෝජන මණ්ඩලය තමයි ඒක තීරණය කරන්නේ. දැන් ඔබතුමාට මේ විපක්ෂ නායක කාර්යාලයේ මාධ්‍ය සාකච්ඡාවකට ආරාධනාවක් නැද්ද? එතෙන්ට යන්නේ නැහැ. එහිම ප්‍රශ්නයක් නැහැ. අනිත් දාමනායක. ඕන දවසක මම දාන්නා. මම ඔබතුමා කියපු හින්දාම දාන්නම්කෝ අද හෙටම. අන්න අනිත් සුළු පක්ෂ සමග එක්වී සඳහනගත වීම සම්බන්ධයෙන් තමා ඊයේ සිදු කළ ප්‍රකාශය එළඹෙන මහමැතිවරණය ඉලක්ක කරගෙන සිදු කළ ප්‍රකාශයක් නොවන බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා පවසනවා. කෙසේ වෙතත් ජනතා විමුක්ති පෙරමුණ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ රවුෆ් හකීම් මහතා සිදු කළ ප්‍රකාශයේ කිසිදු සත්‍යතාවයක් නොමැති බවයි. එක්සත් ජාතික පක්ෂයේ පැත්තක තියලා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් ප්‍රමුඛ පක්ෂ කීපයක් සැලසුම් කරනවා. ද්‍රවිඩ ජාතික සම්දානය සහ ජනතා විමුක්ති පෙරමුණ සමගත් සිවිල් සමාජයේ නොයෙකුත් බලවේගත් අපි එකතු වීමට පූර්ව සාකච්ඡාව දැනටම පවත්වලා තිබෙනවා. තමන් ඊයේ සිදු කළ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමට රවුෆ් හකීම් මහතා අද මහනුවරදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඇඳවා තිබුණා. ඒකෙන් මං කිසි විටක අදහස් කළේ නැහැ අපි මැතිවරණයක් සඳහා වූ සන්ධානයකට ලැහැස්ති වෙනවායි කියන අදහසක්. මං අදහස් කළේ අපි අවම න්‍යායපත්‍රයක් උඩ එකතු වීමේ ප්‍රවණතාවයක් පිළිබඳවයි. ඒ පිළිබඳව අපි තාම නිගමනයකට එළඹිලා නැති බවත් මම කියා සිටිය යුතුයි. කෙසේ වෙතත් ජනතා විමුක්ති පෙරමුණ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් සමග සංධානයක් ලෙස තරඟ වැදීම පිළිබඳ කිසිදු සාකච්ඡාවක් සිදු කර නොමැති බවයි.
මෙදන රවුෆ් හකිම් මහතා ඊයේ සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් දේශපාලනඥයින් මෙලෙස අදහස් පළ කළා. ජනතා විමුක්ති පෙරමුණ UNP එකත් එක්ක හරි ශ්‍රී ලංකා එකත් එක්ක හරි හවුල් වෙච්ච පක්ෂත් එක්ක අපේ ඇයි හොඳයියකුත් නැහැ සාකච්ඡාවකුත් නැහැ. ඉතින් මම දන්න ඉතිහාසෙ ඉඳලා රවුෆ් හකිම් ඇමතිවරයා හැමදාම ආණ්ඩුවක හිටියා. හැබැයි කොයි ආණ්ඩුවේ ඇමතිකම් දැරුවත් රවුෆ් හකිම් මුස්ලිම් ජනතාවගේ ව්‍යාපාරික ප්‍රශ්න, ඒ දරුවන්ගේ අධ්‍යාපන ප්‍රශ්න, ඔවුන්ගේ සෞඛ්‍ය ප්‍රශ්න ඉඳලා තියෙනවද? එහෙම රවුෆ් හකිම් දැන් එල්ලෙන්න වැලේ වැල් නැති වෙනකොට මේ අපිවත් සම්බන්ධ කරගෙන වෙන කටකතාවක් ගොතන්නයි යන්නේ. හකිම් ඇමතුමාට අපි කියන්නේ අපට එතුමල්ලත් එක්ක එහෙම ඇයි හොඳයියක් පවත්වා නෝමනාවක් නෑ. දැන් කාවද එකතු කරන්නේ? වෙනසක් අවශ්‍ය කරන එක්සත් ජාතික පක්ෂයේ ඉඳලා වෙනස හොයන අය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක වෝට්ටුවත් එක්ක ගිහිල්ලා දැන් ඇති කියලා හිතන අය. ඊයේ අලියා, ඊයේ කුකුලා, තව තව කට්ටිය. ජනතා විමුක්ති පෙරමුණ එක්සත් ජාතික පක්ෂයට සහයෝගය දීමේ ඉතිහාසයක නේ ඉන්නේ. මේ පෞගිය වෙලාවේ ඔවුන් වෙනම තරම් කළත් ඇත්තටම ඔවුන්ගේ ඡන්ද UNP එකට නෙගියේ. ඒකනේ ඒගොල්ලන්ට එච්චර අඩු ඡන්දයක් ආ. සන්තෝෂ වෙනවා මේ රට විනාශ කරපු අන්තවාදී දේශපාලන පක්ෂ නායකයෝ 88 නමේ කාලේ භීෂණ ඇති කරපු ජනතා විමුක්ති පෙරමුණත් එක්ක අහුවෙලා කටයුතු කරන්න යෝජනා කරපු එක ගැන එක්සත් ජාතික පක්ෂය විදිහට අපි ඉතා පරිශ්‍රමෙන් මේක කළමනාකරණය කරගත් යුතු අවස්ථාවක්. ඒ හේතුව තමයි පක්ෂය ඇතුළත අපි බලාපොරොත්තු නොවන ආකාරයේ අර්බුද නිර්මාණය වෙනකොට මම හිතන්නේ අපේ ඉන්න පාර්ශ්වයන් කල්පනා කරනවා ඇති අපි මෙතන ඉඳලා තේරුමක් නැහැ. දැන් රනිල්, කරූ, සජිත්, රවි, නවීන්, රන්දිත් අපි ඔක්කොම එකට එක පවුලක් වශයෙන් වැඩ කිරීම තමයි තියෙන්නේ. මේ ලාංඡන අතර ප්‍රශ්න නෙමෙයි. හැම දෙනාගම වැඩි බහුතර ඉල්ලීම වූයේ අලිය. නමුත් අලිය බැරුණොත් එක හංසය පාවිච්චි කිරීම තමයි අවශ්‍ය වුණේ. බොහොම පැහැදිලිව ජනතාව කියලා තියෙනවා අපි රට පාලනය කරපු ආකාරයේ ප්‍රශ්න තිබෙනවා. අපගේ ප්‍රතිපත්ති යල් පැන ගිය බව. ඒ වගේම ඒවා ක්‍රියාත්මක කරන්න ඉන්න නායකයින්ගේ ක්‍රියාකාරීත්වය පිළිබඳ ජනතාව සතුටින් නෙවෙයි ඉන්නේ කියලා. ඒ නිසා අපි සිද්ධ වෙනවා නව ප්‍රතිපත්ති මාලාවක්, නව නායකත්වයක්, නායක මණ්ඩලයක්, ඒ වගේම නව වැඩපිළිවෙලක් එක්ක අලුතෙන් නව ගමනක් ආරම්භ කරන්න. ඔප්පු හිමිකම් අපේක්ෂිත පුරවැසියන් 2500කට රන්බිම ඔප්පු ප්‍රදානය කිරීමේ උත්සවයක් අද පෙරවරුවේ පැවැත්වුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහතුරුන්ගේ ප්‍රධානත්වයෙන්. ඒ අරලියගහ මන්දිරයේදී ඉඩම් ප්‍රතිසංස්කරණ සභාවයටදී ඔප්පු හිමිකම් අපේක්ෂිත පුරවැසියන් 2500කට රන්බිම ඔප්පු ප්‍රදානය කිරීම අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්වුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහතුරුන්ගේ ප්‍රධානත්වයෙන්. උතුරේදී ඉඩම් බෙදෙනකොට ඔහුගේ ආණ්ඩුව ඔප්පු අසංග කළ තිබුණේ මහින්ද රාජපක්ෂ. බෙදුවේ ජනාධිපති සිරිසේන මැතිතුමා. ඉතින් එහෙම වෙලාවලුත් ඇති වෙනවා. අද මේ මම සන්තෝෂ වෙනවා. මේ ශාලාවට ඔබ ගෙන්නලා මේක බෙදන එක වැඩිය හොඳයි. මොකද මේ ශාලාව හැදුවේ අපේ කාලේ ලෝකයේ රටවල් ගණනාවක් නායකයෝ සහභාගී වෙච්ච අවස්ථාවක හදපු ශාලාවක්. මේක තමයි අර රත්තරන් වැසිකිලි තියෙන්නේ. තමුන්වහන්සේලාට ගිහිල්ලා බලන්න පුළුවන්. ඒ කාලේ පෙන්වේ මේක තමයි රත්තරන් වලින් පිරිච්ච මන්දීරයක් බවට පත් කරලා. හැබැයි යාලා මේකෙන් පාවිච්චි කරා. හැබැයි දැන් බලනකොට රත්තරන් ටික නැහැ. සමහර විට මේ කට්ටිය ගලවගෙන ගියාද දන්නේ නැහැ. එදා එයා තියනවායි කියපු ඒවා. මඩ ගහන්න ඕන වුණාම ඕන කෙනෙකුට මඩ ගහන්න පුළුවන්කම තියෙනවා උන ආකාරයෙන් හරි. මේ අතර කුරුණෑගල මැලසිරිපුර උමන්දාව විහාරස්ථානයේ අහස් වෙහෙර සෑ රදුන්ගේ කොත නිරාවරණය කිරීමේ පූජෝත්සවය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ සිදු කෙරුණා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රිෂාඩ් බාදියුදීන් හිටපු අමාත්‍යවරයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන තුරු තමන් අඛණ්ඩව සටන් කරන බව පිවිතුරු හෙළවුරුමේ නායක උදය ගම්මන්පිල මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අද පෙරවරුවේ පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බලන පොලිස් විමර්ශන ඒකකයට පැමිණි අවස්ථාවේදී. පිවිතුරු හෙළවුරුමේ නායක උදය ගම්මන්පිල මහතා අද පෙරවරුවේ පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බලන පොලිස් විමර්ශන ඒකකය වෙත පැමිණියේ හිටපු අමාත්‍ය රිෂාඩ් බදුදීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර පාස්කු ප්‍රහාරයට ලක් වූ පුද්ගලයින්ට සාධාරණයක් කරන ලෙස ඉල්ලමින් ඒ සම්බන්ධයෙන් වැඩිදුර ප්‍රකාශයක් ලබා දීම සඳහායි. පාස්කු ප්‍රහාරයට රිෂාඩ් බදුදීන් සම්බන්ධ බව අපේ ප්‍රහාරයේ මුල් කාලේ සිටම කිව්වා, ලිව්වා, විශ්වාසභංග යෝජනා ඉදිරිපත් කරා. තාම රිෂාඩ් බදුදීන් නීතිය ක්‍රියාත්මක වුණු බව පේන්නේ නැහැ. ඒ නිසා රිෂාඩ් බදුදීන්ට එරෙහිව නීතිය
ක්‍රියාත්මක කරලා පාසුකු ප්‍රහාරයට ලක්ුණු අයට සාධාරණ ඉටුවට එක් අපි සටන අපි කරන් යනවා. අදත් අපි පාසුකු ප්‍රහාර පිළිබඳ ජනාධිපති කොමිසම ඉදිරියට ආවේ වැඩිදුර ප්‍රකාශයක් ලබා දෙන්න. විපක්ෂයේ ඉන්න කාලේ ඉඳන්ම ඔබතුමාලා දැන් මේ පාසුකු ප්‍රහාර සම්බන්ධයෙන් මේ පැමිණෙනවා. නමුත් විසඳුමක් තාම ලැබිලා නැහැ. ඔව් ආණ්ඩුව කවුද කියන එක අපට අදාළ නැහැ. අපිට ඕනි යුක්තිය. ඒ නිසා ආණ්ඩුව නිල් පාට වුණත්, රතු පාට වුණත්, කොළ පාට වුණත්, කුරහන් පාට වුණත් අපි අපේ අරගල ඉදිරියට අරන් යනවා. පාසුකු ප්‍රහාරයට ලක්ුවන්ට යුක්තිය ඉටු වෙනතුරු අපේ අරගලේ අපි නතර කරන්නේ නැහැ. ඔබතුමාලා දැන් බලයේ ඉන්නේ රජයක්. ඔබතුමාට මේකට විසඳුම් ගන්න පුළුවන් කවදද මේකට බින්දිතයට සාධාරණයක් වෙන්නේ? ඇත්තම මේ ක්‍රියාවලිය තමයි ඉදිරියට යන්නේ. බින්දිතයට සාධාරණ ඉටු කරන්න නම් සැබෑ අපරාධකරුවන්. මේ බෝම පුපුරගත්ත කට්ටිය නෙවෙයි, බෝම්බ පුපුරා ගැනීම පිටිපස්ස සිටි කට්ටිය. කුඩු ව්‍යාපාරය ගත්තත් කුඩු බෙදන කට්ටිය නෙවෙයි, අත්තරන් කොට ගන්න කුඩු ගෙන්වන කට්ටිය. මේකේ පිටිපස්ස සිටි දේශපාලකයන් නිලධාරීන් කවුද කියලා හඳුනා ගන්න තමයි ජනාධිපති කොමිසම ක්‍රියාත්මක වෙන්නේ. කොමිසම ක්‍රියාත්මක වෙලා හඳුනා ගන්න අපරාධකරුවන් නීතිය ක්‍රියාත්මක වෙන බවට වග බලා ගන්න තමයි අපි ආණ්ඩුව තුල විපක්ෂය බවට පත් වෙලා ඉන්නේ. දෙදහස් දහසේ වර්ෂයේදී පාර්ලිමේන්තු චම්පික රණවක මහතාගේ ජීප්‍රතේ තරුණයෙකු ගැටුණු අවස්ථාවේදී එම ජීප්‍රතේ පැදවුවේ තමා නොවන බවත් තමන්ට ලැබුණු උපදෙස් මත බොරැල්ල පොලිසියට පැමිණ පාර්ලිමේන්තු චම්පික රණවක මහතාගේ රේදුරු ලෙස ඉදිරිපත් වූ බවත් රේදුරු දිලුම් තුසිත කුමාර මහතා ප්‍රකාශ කර ඇතැයි අධිකරණයේදී අද අනාවරණ වුණා. මෙහිදී දුලුම් තුසිත කුමාර වන රේදුරා පවසා ඇත්තේ අදාළ රියානුතර සිදුවන අවස්ථාවේ තමාරුවේ පැදවූ බව පැවසුවේ එවකට පාට්ලි අමාත්‍යවරයාගේ තවත් රේදුරු කුමන නිශාන්ත ප්‍රදීප් නමැත්තා දුන් උපදෙස් අනුව බවයි. කොළඹ අපරාධ කොට්ටාශය අධිකරණයට දැනුම් දුන්නේ ඒ අනුව පසුගිය දොළොස් වනදා දක්වා දිලුම් තුසිත කුමාර පාට්ලි චම්පික මන්ත්‍රීවරයාගේ නිවසේ රැඳී සිට ඇති බවටද ප්‍රකාශ කළ බවයි. කෙසේ වෙතත් 2016 වර්ෂයේ පෙබරවාරි 9 වනදා ඇප හිමි වූ දිනේදී තමා එවකට අමාත්‍ය පාර්ලි චම්පික රණවක හමුවීමට ගිය බවත් එහිදී තුසිත ඔයාට මොකුත් වෙන්නේ නැහැ, බය වෙන්න එපා යයි අමාත්‍යවරයා තමන්ට පැවසූ බවත් සැකකරු කොළඹ අපරාධ කොට්ටාශයට පවසා තිබෙනවා. හිටපු අමාත්‍ය පාර්ලි චම්පික රණවක අමාත්‍යවරයාගේ ආරක්ෂක නිලධාරීන් විසින් රාජගිරියේදී සිදු වූ රියානුතුරු සම්බන්ධයෙන් පොලිසිය නොමග යවන සුළු ප්‍රකාශ ලබා දී ඇති බවත් ඔවුන් ඉදිරියේදී විත්තිකරුවන් ලෙස නම් කිරීම සම්බන්ධයෙන් කරුණු සලකා බලන බවට නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිරංජනාද සිල්වා මහත්මිය වෙත දැනුම් දුන්නා. රජයේ අධිනීතිඥ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප බීරිස් මහතා අධිකරණය වෙත දැනුම් දුන්නේ සිටියට අදාළ දුරකථන වාර්තා කැඳවා ඒ සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාට්ලි චම්පික රණවක අමාත්‍යවරයාගේ ආරක්ෂක නිලධාරීන් වන පොලිස් සැරයන් කරුණරත්න හා පොලිස් පරීක්ෂක කුමාර ප්‍රකාශ ලබාගත් බවත් ඔවුන් විමර්ශනය නොමග යවන අසත්‍ය ප්‍රකාශ ලබා දී ඇති බවට කරුණු අනාවරණ වී ඇති බවයි. ලොවපුරා වර්තාවන නව ආසාදිතයන් හේතුවෙන් කොවිඩ් 19 ගෝලීය වසංගත තත්ත්වයක් වනු ඇති බවට සෞඛ්‍ය විශේෂඥයින් මත පළ කරනවා. චීනයට අමතරව මෙවැනි විට දකුණු කොරියාව, ඉතාලිය සහ ඉරානය කොවිඩ් 19 මැඩ පැවැත්වීම සඳහා දැඩි ක්‍රියාමාර්ග වෙත අවතීර්ණ වී තිබෙනවා. දකුණු කොරියාවේ සහ ඉතාලියේ වෙසෙන කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට වෛරසය ආසාදනය වූ බවට මෙතෙක් වාර්තා වන්නේ නැහැ. ලොවපුරා රටවල් 26කින් කොරෝනා ආසාදිතයන් වාර්තා වන අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානි ටෙඩෝස් ඇඩනම් අනතුරු අඟවන්නේ වෛරසය පාලනය කිරීම සඳහා ඇති අවකාශය ක්‍රමයෙන් පටු වෙමින් නැති බවයි. ඉතාලිය, දකුණු කොරියාව සහ ඉරානය යන රටවල තත්ත්වයේ සැලකීමේදී එය ගෝලීය වසංගතයක ආරම්භක අවධිය විය හැකි බව සෞඛ්‍ය විශේෂඥයින් පෙන්වා දෙනවා. මෙම රටවල ඇති විශේෂත්වය නම් වෛරසය පැතිරීම සහ චීනය අතර ඍජු සම්බන්ධයක් නොමැතිවීමයි. චීනයෙන් පරිබාහිරව වැඩිම ආසාදිතයන් ගණනක් වාර්තා වන්නේ දකුණු කොරියාවෙන් වන අතර අද වාර්තා වූ නව ආසාදිතයන් ගණන 161ක්. කොවිඩ් 19 හේතුවෙන් දකුණු කොරියාවෙන් මරණ 7ක් වාර්තා වනවා. මේ මුහුණු ආවරණ මිලදී ගැනීම සඳහා තේගුහි සුපිරි වෙළඳසැලක් ඉදිරිපිට රැඳී සිටින පිරිසක්. මම මේ අවස්ථාවේ ඉන්නේ මේ පුවන් හොස්පිටල් එක ඉස්සරහා. ඔයාලට බලා ගන්න පුළුවන් මේ වෙලාවෙත් හොස්පිටල් එකේ කාර්ය මණ්ඩලය කොරෝනා වෛරසය ආසාදිතයෙක් ආවොත් එයාලා ලෑස්තිලා ඉන්න ඕනම අවස්ථාවක ප්‍රතිකාර කරන්න. ඔයාලට බලා ගන්න පුළුවන් අර පැත්තෙත් ලෑස්ති කරලා තියෙන හදිසි කෙනෙක් ආවොත් එයාලා කෙලින්ම හොස්පිටල් එක ඇතුළට එක්කගෙන යන්න. මෙතෙන්ට ගෙනිහිලා චෙක් කරලා තමයි බලන්නේ. හැබැයි අපි මේ ගැවසෙන මේ ස්ථානේ නම් මේ වෙද්දි ආසාදිතයෙක් හම්බෙලා නැහැ. කිලෝමීටර් 50ක් විතර එහාට ගියාට පස්සේ චොන්ජු කියන නගරේ මේ වෙද්දි 30කට ආසන්න කොරෝනා ආසාදිතයෝ ඉන්නවා. ඒත් එක්කම අපිට තේගු වලට කිලෝමීටර් 300ක් විතර දුරයි. තේගු වල 450කට විතර ආසන්න රෝගීන් ප්‍රමාණයක් ඉන්නවා. ඇත්තටම කියන්න ඕන අපේ ලංකාවේ කිසිම කෙනෙකුට කරදරයක් නැහැ. ඒ නිසා අනිසි බයක් ඇති කරගන්න එපා අපේ ලංකාවේ අම්ලතාවත්තල. යුරෝපයේ වැඩිම ආසාදිතයන් ගණනක් වාර්තා වන්නේ ඉතාලියෙන්.
දින හතරක් තුල රටින් වාර්තා වන ආසාදිතයන් ගණන 150ක්. ආසාදිතයන් සිව් දෙනෙක් මිය ගොස් තිබෙනවා. වෛරසයේ ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා දැඩි පියවර රැසක් ඉතාලිය තුල සතියන්තයේ සිට ක්‍රියාත්මක කෙරුණා. උතුරු ඉතාලියේ ලොම්බාඩි සහ වෙනෙතෝහි නගර රැසක් ඉදිරි සති දෙකක කාලයක් සඳහා වසා දෙමුනේ ඒ අනුවයි. මේ ඉතාලියේ වාණිජ අගනුවර වන මිලාන්හි සුපිරි වෙළඳසැල් රැසක අද දක්නට ලැබුණ තත්වයයි. කොරෝනා වෛරස් තත්ත්වය මත රජය විසින් සතියක හාදිසි අවස්ථා තත්ත්වය ප්‍රකාශ කර තිබෙනවා. ඒ අනුව බොහෝ දෙනා අපට පේනවා බඩු බාහිර ආදිය රැගෙන යන අයුරු. ඒ අතරම සියලුම පාසල් සහ අධ්‍යාපන ආයතන විශ්වවිද්‍යාල ඇතුළු වසා තිබෙනවා. මාර්තු මාස පළවෙනිදා වනතුරු අපි මේ සිටින නගරයේ සහවට ශ්‍රී ලාංකිකයන් 2000ක් පමණ සිටිනවා. නමුත් ඒ කිසිවෙකුටත් කිසිම කරදරයක් නැති බව අපිට පෙනී යනවා. මාමේ රැඳි සිටින්නේ ඉතාලියේ මිලානෝ අගනගරයේ ප්‍රධාන ජාත්‍යන්තර පාසලක් ඉදිරිපිට. මිලානෝ නගරයේ සියල්ලම පාසල් මේ මොහොත විට වසා දමා තිබෙනවා මේ කොරෝනා වසංගත උවදුරු නිසා. ඒ වගේම ඉතාලි ජාතික යුවතියක් මා සමග ඉන්නවා. ඇය නමින් ඇලේසියා. බොන්ජෝර්නෝ ඇලේසියා. ප්‍රේගෝ. In Milan, the situation is very problematic because a lot of people are closing the houses and churches, gyms, public transports are empty because the situation is very dangerous. We have no idea about what will happen in our city and we hope that the situation will be better in some days. Iranian vartavana sadityan garana 43ak. රට තුල පුද්ගලයන් 12 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඒ සැලකෙන්නේ COVID-19 හේතුවෙන් චීනෙන් පිටත වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාව ලෙසයි. දැන් තවත් දේශීය පුවත් කීපයක් සමගින් රටවට ආහිරු. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස්වලට අනුව අද සිට ක්‍රියාත්මක වන පරිදි කොළඹ නගරයට ඇතුළුවන සහ නගරය තුළ පවතින වාහන තදබදය අවම කිරීම සඳහා හමුදා පොලිසිය යෙදවීමට තීරණය කර තිබෙනවා. පිළියන්දල වැවල ප්‍රදේශයේ තීන්ත අලෙවිසලක අද ගින්න කටගත් අතර ගින්න මැඩ පැවැත්වීම සඳහා දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදු වුණා. මෙතර වාදුව තල්පිටිය ලෑලි කර්මාන්ත ශාලාවකද අදගින්න කටගත්තා. ජීවිතාන්තය දක්වා වැටුප් ලබා දෙන සිල්ලමෙන් කොටුව දුම්රියපොළ ඉදිරිපිට රණවිරුවන් දින කිහිපයක සිට පවාසයක නිරත වන අතර ඔවුන් අද සිය ගැටලුවට විසඳුම් මිලා ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණ පවත්වන ස්ථානය වෙත පැමිණ ඝෝෂණයක නිරත වුණා. ඉන් පසු දිනකට සාකච්ඡාවක් සඳහා අවස්ථාව හිමි වූ අතර එදී උද්ඝෝෂකයන් පැවසුවේ තමන්ට ස්ථිර විසඳුමක් ලැබෙන තෙක් සිය උද්ඝෝෂණය පවත්වන බවයි. ඒ සමගින් දැනට අපි සමු ගන්නවා. පැතක් නැතුව ඇත්ත දැනගන්න ත්‍රිදේශන පරිදි ඔබගේ ජංගම දුරකථන ජාලයට අනුව හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. ඔබ මෙම රාත්‍රියේ 9:55ට. අයිබුවන්.